ඇල්පිටිය පතිරාජවත්ත ප්‍රදේශයේ අද උදෑසන මෙම වෙඩිතැබීම සිදුව තිබුණා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලින් දෙදෙනෙකු ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ භාණ්ඩාගාරික රොෂාන් කුමාර් මහතා සිය නිවසේ සිටින අවස්ථාවේ වෙඩි තබා පලා ගොස් තිබෙනවා. වෙඩිතැබීමෙන් බරපතල තුවාල ලැබූ ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පෙරවරුවේ පැවැත්වුණා. වෙඩිවැදීමෙන් ජීවිතක්ෂයට පත් රොෂාන් කුමාර මහතා 51 හැවිරිදි වියෙහි පසු වුණා. සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මෙතර පසුගිය 21 වනදා සාරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සාරංගගේ මස්සිනා වූ උක්කුව නැමැත්තාට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුවල දුන් කාන්තාවන් දෙදෙනෙකු රත්නපුර දෙල්වල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකායේ ගෝණහේන කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එක් කාන්තාවක් අදාළ වෙඩිතැබීම සිදු කළ ගිනි අවිය ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇති අතර අනෙක් කාන්තාව අත්අඩංගුවටගෙන ඇත්තේ එම කාන්තාවට නවාතැන් පහසුකම් ලබා දීමේ චෝදනාව මතයි. 37 සහ 53 යන වයස්වල පසුවන එම කාන්තාවන් මට්ටකුලිය සහ රත්නපුර ප්‍රදේශවල පදිංචිකාරිනියන්. මේ වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා සිදු වූ වෙඩිතැබීම් සිද්ධීන් 20කින් පුද්ගලින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. එම සිද්ධීන් වලින් 6 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මෙම වෙඩිතැබීම් වලින් බහුතරයක් පාතාල කල්ලි අතර ගැටුම් හේතුවෙන් සිදු ඇති බවයි පොලිසිය සඳහන් කළේ.